අධිකරණයට අපහාස කළා යයි චෝදනා නගමින් අත්අඩංගුවටගෙන බන්ධනාගාරගත කර සිටින ලංකා ඊ නිවුස් මාධ්‍යවේදී ශාන්ත විජේසූරියට පසුගියදා බන්ධනාගාර නිලධාරීන් පහර දීමට එරෙහිවත් එම අධිකරණ ක්‍රියාවලිය අවසන් වන තෙක් ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය අත්තිවිමටත් විරෝධය දක්වමින් අද මම වනදා දහවල් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී විරෝධතා උද්ඝෝෂණ පැවැත්විය. එම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදයේ උදෙසා මාධ්‍යවේදීන් නැමැති සංවිධානය. පක්ෂමර්ධනය කරමින් ජනමාධ්‍ය සංවිධාන වලට විවිධ බලපෑම් මෙල්ල කරමින් පසුගිය කාලේ ජනමාධ්‍යවේදීන්ට පාරදීම අවස්ථා 35ක් වාර්තා වුණා. මේ ආණ්ඩුව යටතේ ජනමාධ්‍යවේදීන් 10 දෙනෙක් ඝාතනය කරනු ලැබුවා. ජනමාධ්‍යවේදීන් පැහැර ගැනීම 8ක් වාර්තා වුණා. එක්කම ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නෙලකොඩ අතුරුදහන් කරලා දින 500 ළඟායමින් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට සියලු දෙනා මේ ඒකරාශී විය යුතුව තිබෙනවා. බෑනට බය භූතයා, බෑනට බය භූතයා, ගිනි තියන භූතයා, ගිනි තියන භූතයා, එප නොදෙන භූතයා, එප නොදෙන භූතයා, අඳුන ගනේ භූතයා, අඳුන ගනේ භූතයා, එලව දමව භූතයා, එලව දමව භූතයා, මුදා ගත්තා කියලා කියන මුදා ගත්තා කියලා කියන දශක තුනක් විතර අපි ජනමාධ්‍ය නිදහස සඳහා සටන් කළා. නමුත් තාම අපිට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමටත් ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීමටත් පාලකයන් ඉඩ දීලා නැහැ. ඒ නිසා වත්මන් ආණ්ඩුවත් ජනමාධ්‍ය අමතිවරයාත් පොලිසියත් අධිකරණයත් වගකිය යුතුයි. මේ රටේ ජනමාධ්‍ය නිදහස අහිමි කිරීමටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කිරීමටත් ජනමාධ්‍ය නිදහසත් ජනමාධ්‍යවේදීන් ආරක්ෂාවත් තහවුරු කර ගැනීමට පොදුවේ අපි සියලු දෙනාගේ සමාජයක් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී දිනා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී උත්සාහ මාධ්‍ය ව්‍යාපාරයේ සමය එකමුතු වෙන ලෙසත් සියලු දෙනාම එක්ව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීම අරගලය ශක්තිමත් කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.